දැන් ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට මට මතක් වුණා බෝධිසත්වයන් වහන්සේට පතර කරමින් දැක්කේ අර නිබ්බුතානුන සාමාර්ථ නිබ්බුතානුන සෝතිතානුන වගේ ඔබ වහන්සේ නිවීමේ මාර්ගයට ඒකාන්තයෙන්ම මේ කියන මේ එන තැනට මේ ඒකාන්තයෙන්ම නිවුණ කෙනෙක් කියලා අනාගාමී වුණාද සෝවාන් ඵලයට පත් වුණාද කියන කාරණේ කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මොකද ආශ්‍රයන් සේකිරීමේ ඥානය තියෙන බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. දවසක් ලකුණ්ඩ බද්දීගෙන ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහා රහතන් වහන්සේ කමට හන්දේ. ලකුණ්ඩ මේ ඇස අනිත්‍යයි. මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියන කමට හන්දේ. නමුත් මෙතනින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත ලකුණ්ඩ කරගත් යුතු දේ කරලා ඉවරයි. එයා රහත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. නමුත් සාරිපුත්ත මහා රහතන් වහන්සේ දන්නේ නැහැ. නමුත් ලකුණ්ඩ මන්දිය දන්නවා තමන් රහත් වෙලා කියලා. එයා දන්නවා එයාගේ ආශ්‍රයන් ශ්‍රේණියක් කියලා. නමුත් ශ්‍රේණිය කෙනා ඒක කියන්නේ නැහැ. නමුත් ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. මොකද ඒක බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන ඥානයක් ආශ්‍රයන් ශ්‍රේණිය. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඒ ඥානය නැත්තම් තව කෙනෙක්ගේ අවබෝධයක් ඉස්තිරව අපිට කියන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා හතරක් නිසා කෙනෙක් මාර්ගඵල ප්‍රකාශ කරනවා කියලා කාරණා හතරයි. එකක් අදිමාන්‍ය නිසා එයා ප්‍රකාශ කරනවා මම රහත් වෙලා මම සෝවාන් වෙලා කියලා. අදිමාන්‍ය. දෙවනි කෙනා මෝහය නිසා, මෝඩකම නිසා ප්‍රකාශ කරනවා මම රහත් වෙලා මම සෝවාන් වෙලා කියලා. තුන්වෙනි කෙනා මානසික රෝගී භාවය නිසා ප්‍රකාශ කරනවා මම රහත් වෙලා මම සෝවාන් වෙලා කියලා. හතරවෙනි කෙනා අවබෝධය තුලින්ම ප්‍රකාශ කරනවා මම මේ තැනට ආවායි කියලා. එනිසා කෙනෙක් ගැන අපි හිතනකොට මෙන්න මේ මුල් කාරණා තුනක් දාලා බලන්න වෙනවා. එහෙම දාලා බැලුවත් බුදුරජාණන් වහන්සේ කියනවා තව කෙනෙකුගේ අවබෝධයක් තව කෙනෙකුට නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් කියන්න බැහැ කියලා. මොකද ඒ තරම් සියුම් තැනක් තේරෙනවද? මොකද ඒකා සියුම් තැනක්. එනිසා බුදුරජාණන් වහන්සේට පමණක් නම් තියෙන ආශ්‍රයන් සේකීමේ ඥානේ කාටවත් කියන්න බැහැ. අහවලා සෝවන් වෙලා අහවලා මහත්භාවයට පත් වෙලා කියනවා. යමෙක් එහෙම කියනවා නම් එහෙනම් එයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අදුම ගානයා තුළ ශ්‍රද්ධාව සකස් වෙච්ච නැති කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් ඉහිලින් යන්නේ නැහැ. මට නම් කියන්න බෑ කාමවත් මෙයා සෝවන් වෙලා කියලා. මම කොහොමද කියන්නේ? මට කොච්චර කෙනෙක් කර්ම ප්‍රහැදිලි කළා මම මෙහෙමයි කිව්වත් මට නම් කියන්න බෑ. ඒක ධර්මතාවය. මොකද බුදුරජාණන් වහන්සේටයි කියන්නේ. අපි කියන්න යනකොට අපි ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. නමුත් ඔබතුමිය එහෙම දෙයක් නෙමෙයි කළේ. තේරෙනවද? ඔබතුමිය කුමක්ද මගෙන් දැක්කේ දේ ප්‍රකාශ කළා. නමුත් අර ආකාරයෙන් අපි කෙනෙකුට සහතිකයක් දෙන්න යන්න පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ විතරක් කියන ආශ්‍රයන් සේකිරීමේ ඥානය.